පළවෙනි කොටස තුන්වෙනි ආවර්තය ඇති මූලද්‍රව්‍ය මගින් සෑදෙන ඉහළම ඔක්සිකරණ අවස්ථාව සහිත ඔක්සයිඩවල සූත්‍ර දෙන්න. සෝඩියම් ඔක්සයිඩ් ලකුණු එකක් ලැබෙන අලිවට සූත්‍රය, මැග්නීසියම් ඔක්සයිඩ් ලකුණු එකයි, ඇලුමිනියම් ඔක්සයිඩ් ලකුණු එකයි, සිලිකන් ඩයොක්සයිඩ් ලකුණු එකයි, ෆොස්පරස් පෙන්ටොක්සයිඩ් මේ විදිහට සූත්‍ර ලියන්න පුළුවන්. නැත්තම් ස්වභාවිකව පවතින විදිහ ලියන්න පුළුවන් P4O10 ලකුණු එකයි, සල්ෆර් ට්‍රයොක්සයිඩ් ලකුණු එකයි, Cl2O7 ලකුණු එකයි. ෆොස්පරස් ෆොස්පරස් ට්‍රයොක්සයිඩ් හදනවා. ෆොස්පරස් ට්‍රයොක්සයිඩ් වලදී ෆොස්පරස් පරමාණු ඔක්සිකරණ අංකය ධන 3යි, ෆොස්පරස් පෙන්ටොක්සයිඩ් වලදී ෆොස්පරස් පරමාණු ඔක්සිකරණ අංකය ධන 5යි. එතකොට ඉහළම ඔක්සිකරණ අංකය ධන 5. එනිසායි මේ සූත්‍රය ලිවි යුත්තේ. සල්ෆර් සල්ෆර් ඩයොක්සයිඩ් හදනවා, සල්ෆර් ට්‍රයොක්සයිඩ් හදනවා. සල්ෆර් ඩයොක්සයිඩ් වලදී සල්ෆර් පරමාණු ඔක්සිකරණ අංකය ධන 4යි, සල්ෆර් ට්‍රයොක්සයිඩ් වලදී සල්ෆර් පරමාණු ඔක්සිකරණ අංකය ධන 6යි. එතකොට ඉහළම ඔක්සිකරණ අංකය සල්ෆර් වල ධන 6. එනිසා සල්ෆර් ට්‍රයොක්සයිඩ් ලියන්න ඕනේ පිළිතුර විදිහට. ක්ලෝරීන් වල ඔක්සයිඩ් තියෙනවා හතරක්, Cl2O, Cl2O3, Cl2O5, Cl2O7. එතකොට ක්ලෝරීන් වල ඔක්සිකරණ අංකය ධන 7, ඉහළම ඔක්සිකරණ අංකය ප්‍රදර්ශනය වෙන්නේ Cl2O7 වලදී. එනිසා ඒ ඔක්සයිඩය පිළිතුරු විදිහට ලියලා තියෙන්න ඕනේ. පහත ලැයිස්තුව භාවිතයෙන් ඒවායේ ආම්ලික උභයගුණී භාෂ්මික ස්වභාවය පිළිබඳ අදහස් දක්වන්න. සෝඩියම් ඔක්සයිඩ් ප්‍රබල භාෂ්මික කියලා සඳහන් කරන්න ඕනේ. සෝඩියම් ඔක්සයිඩ් ප්‍රබල භාෂ්මිකයි කියලා සඳහන් කළාට ලකුණු එකයි. මැග්නීසියම් ඔක්සයිඩ් දුබල භාෂ්මික කියලා සඳහන් කළාට ලකුණු එකයි. ඇලුමිනියම් ඔක්සයිඩ් උභයගුණී කියලා සඳහන් කළාට ලකුණු එකයි. සිලිකන් ඩයොක්සයිඩ් ඉතා දුබල ආම්ලික කියලා සඳහන් කළාට ලකුණු එකයි. ෆොස්පරස් පෙන්ටොක්සයිඩ් දුබල ආම්ලිකයි කියලයි සඳහන් කරන්න වෙන්නේ. දීලා තියෙන යෙදුම් වලින් සුදුසු වචනය වෙන්නේ ඒදුම. ෆොස්පරස් පෙන්ටොක්සයිඩ් දුබල ආම්ලිකයි කියලා සඳහන් කළාට ලකුණු එකයි. සල්ෆර් ට්‍රයොක්සයිඩ් ප්‍රබල ආම්ලිකයි. ඒ විදිහට සඳහන් කරලා ලකුණු එකයි. Cl2O7 ඉතා ප්‍රබල ආම්ලිකයි. ඒ විදිහට සඳහන් කරලා ලකුණු එකයි. දෙවෙනි කොටස තුන්වෙනි ආවර්තය හරහා වමේ සිට දකුණට විද්‍යුත් නිලතාව, පරමාණු කරය සහ පළමුවන අයනීකරණ ශක්තිය යන මේවා කෙසේ වෙනස් වේදයි ප්‍රකාශ කරන්න. අපි දන්නවා නියෝජක මූලද්‍රව්‍ය තියෙන ආවර්තයක වමේ සිට දකුණට යනකොට විද්‍යුත් නිලතාව වැඩි වෙනවා. අපි ලියලා තියෙන්න ඕනේ විද්‍යුත් නිලතාව වැඩි වෙනවා කියලා. ඒ අදහස ලිව්වට ලකුණු එකයි. නියෝජක මූලද්‍රව්‍ය තියෙන ආවර්තයක වමේ සිට දකුණට යනකොට සහසංයුජරය අඩු වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් පරමාණු කරය අඩු වෙනවා කියලා. ඒ අදහස ලිව්වට ලකුණු එකයි. පළවෙනි අයනීකරණ ශක්තිය. පළවෙනි අයනීකරණ ශක්තිය තුන්වෙනි ආවර්තය වමේ සිට දකුණට යනකොට වැඩි වෙයි කියලා එහෙම කියන්න බෑ. ඒකට හේතුව ඒ විචලනය අක්වක් විචලනයක්. ඒ නිසා අපි කටුවැඩකොළයේ ප්‍රස්ථාරයේ ඇඳලා මතක් කරගන්න ඕනේ හරියටම විචලනය කොහොමද කියලා. එතකොට පළවෙනි අයනීකරණ ශක්තිය අඩුම වෙන්නේ සෝඩියම් වල තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය සලකනකොට. ඊට වඩා වැඩි ඇලුමිනියම් වල, ඊට වඩා වැඩි මැග්නීසියම් වල, ඊට වඩා වැඩි සිලිකන් වල, ඊට වඩා වැඩි සල්ෆර්, ඊට වඩා වැඩි ෆොස්ෆරස්, ඊට වඩා වැඩි ක්ලෝරීන්, ඊට වඩා වැඩි ආගන්. මෙන්න මේ විදිහට අනුපිළිවෙල ලියලා තියෙන්න ඕනේ. ඒ විදිහට අනුපිළිවෙල ලිව්වට ලකුණු 4ක් ලැබෙනවා. තුන්වෙනි කොටස ලෝහය ලෙස M භාවිත කරමින් දෙවෙනි කාණ්ඩයේ නයිට්‍රේට් වල තාප වියෝජනය සඳහා පොදු ප්‍රතික්‍රියාවක් දෙන්න. අපි ලියන්න පුළුවන් M වල නයිට්‍රේට්ේ සූත්‍රය මේ විදිහට. M වල නයිට්‍රේට්ය රත් කරපුවාම දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යක නයිට්‍රේට්ය රත් කරපුවාම ඔක්සයිඩ් හැදෙනවා, නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව හැදෙනවා, ඔක්සිජන් වායුව හැදෙනවා. ප්‍රතික්‍රියාව තුලිත වෙන්නේ මෙන්න මේ ආකාරයට. එතකොට මේ තුලිත රසායනික සමීකරණ ලියලා තිබ්බට ලකුණු 3ක් ලැබෙනවා. දෙවැනි කාණ්ඩයේ නයිට්‍රේට් තාප ස්ථායිතා වැඩි වෙන අනුපිළිවෙලට සකස් කරන්න. බෙරිලියම් නයිට්‍රේට්
මැග්නීසියම් නයිට්‍රේට්, කැල්සියම් නයිට්‍රේට්, ස්ට්‍රොන්ටියම් නයිට්‍රේට්, බේරියම් නයිට්‍රේට් අණුපිළිවෙලට තාප ස්ථායිතාව වැඩි වෙනවා. ඒ අදහස ලිව්වට ලකුණු දෙකක් ලැබෙනවා. අයනවල ද්‍රවීකරණය අනුසාරයෙන් ඔබේ පිළිතුර පැහැදිලි කරන්න. බෙරිලියම් දෙක ධන අයනේ, මැග්නීසියම් දෙක ධන අයනේ, කැල්සියම් දෙක ධන අයනේ, ස්ට්‍රොන්ටියම් දෙක ධන අයනේ, බේරියම් දෙක ධන අයනේ අණුපිළිවෙලින් අයනවල අරය වැඩි වෙනවා. ඒ අදහසට ලකුණු දෙකයි. බෙරිලියම් දෙක ධන අයනේ, මැග්නීසියම් දෙක ධන අයනේ, කැල්සියම් දෙක ධන අයනේ, ස්ට්‍රොන්ටියම් දෙක ධන අයනේ, බේරියම් දෙක ධන අයනේ අණුපිළිවෙලින් ද්‍රවීකරණ බලය අඩුවේ. ඒ අදහසට ලකුණු දෙකයි. එනිසා බෙරිලියම් දෙක ධන අයනේ, මැග්නීසියම් දෙක ධන අයනේ, කැල්සියම් දෙක ධන අයනේ, ස්ට්‍රොන්ටියම් දෙක ධන අයනේ, බේරියම් දෙක ධන අයනේ අණුපිළිවෙලින් නයිට්‍රේට් අයනේ ඔක්සිජන් පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරමින් නයිට්‍රේට් අයනය වියෝජනය වීමේ නැඹුරුව අඩුවේ. ඒ අදහසට ලකුණු දෙකයි. එනිසා බෙරිලියම් නයිට්‍රේට්, මැග්නීසියම් නයිට්‍රේට්, කැල්සියම් නයිට්‍රේට්, ස්ට්‍රොන්ටියම් නයිට්‍රේට්, බේරියම් නයිට්‍රේට් අණුපිළිවෙලින් නයිට්‍රේට්වල ස්ථායිතාව වැඩිවේ. ඒ අදහසට ලකුණු දෙකයි.